විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ විදියට අපි අපේ පක්ෂයේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ පක්ෂ ප්‍රවර්ධනය කිරීම වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂයේ විදියට සහ යාන්ත්‍රණය තියෙන පක්ෂයේ විදියට අපේ පාක්ෂිකයෝ දැනුවත් කිරීම වැඩසටහන ඉදිරි කාල සීමාවෙදී තාමත් සාර්ථකව කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සතියන්තයෙන් අපි ආරම්භ කරනවා අපේ සජ්ජන රැළ, එහෙම නැත්නම් ග්‍රාම හැම ග්‍රාම සේවාසමක ඉන්න අපේ පාක්ෂිකයෝ දැනුවත් කරන්නත්, අනිත් පැත්තෙන් මේ පක්ෂයේ වෙනුවෙන් දසබල සේනාව ගොඩනැගීමේ වැඩපිළිවෙලත් මේ සතියේ ඉඳන් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමාලගේ මන්ත්‍රීවරුන්ට යන යනතන හූ කියන තත්ත්වයක් අපිට දකින්න ලැබෙනවා. ඔබතුමාල කොහොමද මේ වැනි තත්ත්වයක් තුළ ගමට යන්නේ? ඔබතුමා ගමට යන්න බලාපොරොත්තු වෙනවද? අපි පැහැදිලිවම ගමට යනවා. සමහර දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්ති නැති වෙනකොට හූ තියෙනක තමයි කරන්නේ. අපි දැකලා තියෙනවා, අපි ක්‍රීඩා කරපුවානේ. සමහර වෙලාවට මැච් එක පරදිනවා අපි ඒ කාලේ රෙෆ්‍රීලට බයිනවා, ක්‍රිකට් නම් අම්පයරට බයිනවා. එහෙම නැත්නම් ප්‍රේක්ෂකයෝ ඉඳලා හූ තියෙනව පරදින පැත්තට, දිනන පැත්තට. ඉතින් සමහර දේශපාලන පක්ෂ බංකොලොත් වුණාම ඒ අයට ප්‍රතිපත්තියක් නැති වුණාම ඒ අය වෙනත් උපක්‍රම භාවිතා කරනවා. ඒ උපක්‍රම භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ගමට එන්නේ නැති වෙයි කියලා. මොකද අපි ගමට ගියේ නැත්නම් ඒ අයට කියන්න පුළුවන් ඔන්න දැන් පොත් ජනපරමුණ ගමට එන්නේ නැහැ, දැක්කා නේද අපි කිව්වා නේද කියලා. ඒ හින්දා අපි පැහැදිලිව කියනවා. අපිට අභියෝගෙයි, අපිට විරුද්ධවාදී දේශපාලන පක්ෂවලින් නොඑක් චෝදනායි. ඉතින් මොනවා ආවත් අපි අපේ දේශපාලන බලවේගය අපේ පාක්ෂිකයෝ එක්ක අපි ගම්මල ක්‍රියාත්මක කරනවා. ඔබ කියන විදිහට හූ කියන්නේ කවුද, මොන වගේ දේශපාලන කණ්ඩායම් නමක් කියන්නේ? නැති පැහැදිලිව අපි ගත්තම 1988 ඉඳන් ගෙවල් ගිනි තිබු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව ඉන්නවනේ නේද? දැන් මේ 9 වෙනිදා සිටීම ගත්තොත් අපේ ගෙවල් ගිනි තියෙනකොට අත්අඩංගුවට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෝයි සජබේ අපේක්ෂකයෝයි. ඒක හංගන දෙයක් නෙමෙයි නේද? ඒක අධික ඉදපත් කළ තියෙනවනේ. සත් එක්ක يعني තමයි අභියෝගයේ තියෙන ජනතා විමුක්ති පෙරමුණට. එහෙමද? නෑ මම හිතන්නේ ඒ අයට ප්‍රශ්නයක් තියෙන්නේ මේ රටේ ජනතාව එක්ක. එයාට වෛරය ඉරිසියාව තියෙන මිලට ජනතාව එක්ක. යම්කිසි ගමක හොඳට ජීවත් වෙන කෙනෙක් ඉන්නව නම් එයාට ඉරිසියා කිරීම තමයි එයාගේ දේශපාලන ප්‍රතිපත්ති. ඒක අදයියේ වෙච්ච කාරණයක් නෙවෙයි. ඒ හින්දා මම හිතන්නේ ඒ අපිට අභියෝගය තියෙන්නේ මිලට ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන එක මිසක් දේශපාලන පක්ෂයක්වත් පුද්ගලයෙක්වත් නෙවෙයි. දැන් ඔබතුමා ඔන්ලයින් සේෆ්ටි බිල් එකට ඡන්දය දෙනවද? කොහොමද? අපි විශ්වාස කරනවා මේ රටේ සමාජ මාධ්‍ය යම් නියාමනයකට ලක් විය යුතුයි කියන කාරණය. මොකද ඒක සමාජ මාධ්‍ය නියාමිතට වඩා මේ රටේ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා අපි නීති රීති හඳුන්වා දිය යුතුයි. ඉතින් මම හිතනවා යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රකාශනයට, තමන්ගේ භාෂණයට, තමන් සමාජ මාධ්‍යයට මුදා හරින පුවතක් වෙන්න පුළුවන්, තොරතුරක් වෙන්න පුළුවන්, ඒ කාරණේ වගකීම තමන් බාර ගන්නවා නම් ඔය පනත් වලට බය වෙන්න ඕනේ නැහැ. ඒක තමයි මම විශ්වාස කරන්නේ. යම් කිසි කෙනෙක් හැබැයි සමාජ මාධ්‍ය හෝ තමන් භාවිතා කරන මාධ්‍ය ප්‍රසිද්ධ මාධ්‍ය වෙන්න පුළුවන් තවත් කෙනෙක්ව විවේචනය කරන්න භාවිතා කරනවා නම්, සාහිසික ලෙස මඩ ගහන්න පාවිච්චි කරනවා නම්, තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න පාවිච්චි කරනවා නම්, ඉතින් ඒ අයට මේ නීතිය නැතත් ඒ අය කලබල විය යුතුයි. ඒ හින්දා සමාජ මාධ්‍ය හසුරවන තරුණයන් වෙන්න පුළුවන්, වැඩිහිටි වෙන්න පුළුවන්, මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්. තමන් අවංකව තමන්ගේ සත්භාවයෙන් තමන්ගේ කාර්ය කරනවා නම් දැන් මේ පනත් වල කලබල වෙන්න ඕනේ නැහැ. දැන් දසබල සේනාවල අලුත් නමක් හදාගෙන තමයි ඔබ දැන් ගමට යන්නේ. නමුත් ඔබට තිබුණා තාරුණ්‍යයක් සංවිධානය වගේ සංවිධානයේ ජනප්‍රිය තලයේ තිබුණා. නමුත් ඇයි ඒව, ඒ කියන්නේ ඒවට කීර්තිනාම තිබිලත් ඒ කාලේ ඉඳලම ඇයි ඒව භාවිතා කරන්නේ? මම දන්නේ අරමුණ වෙනස්. එදා තාරුණ්‍යයක් සංවිධානය හැදුවේ නිර්පාක්ෂිකව මේ රටේ තරුණයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්. අදටත් අපි අධ්‍යාපන කටයුතු ඒ සඳහා ඒ හරහා කරගෙන යනවා. අපි නිල්බල කායකුට නැගුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වෙලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ගොඩනැගුවා. දසබල සේනාව කියන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක බැඳිච්ච, එහෙම නැත්නම් අනිත් පැත්තෙන් මේ රටේ නව දේශපාලන මාවතකට නව අදහස් එක්ක ඉදිරියට එන්න බලන් ඉන්න ජනතාව, වැඩිහිටියෝ, තරුණයන්ගේ දේශපාලනික අදහස් ඒකරාශී කරගන්න නායකයෝ බිහි කරන වැඩපිළිවෙලක්. ඉතින් අපි කාලානුරූපව අලුත් අදහස් එකතු කරගන්න, අලුත් ක්‍රමවේදයන් එක්ක, අලුත් නාම වලින්, අලුත් ජන, අලුත් පිරිසක් එක්ක අපි අපේ දේශපාලන ගමන යනවා. ඉතින් මම හිතනවා අද වෙනකොටත් ඉතා විශාල පිරිසක් අපිත් දෙක එකතු වෙලා ඉන්නවා, විශේෂම රාජ්‍ය සහ පෞද්ගලික අංශවල. ඉතින් මේ රටේ අලුත් දේශපාලන දැක්මක් හදන්න නම් අපි විශ්වාස කරනවා මේ රටේ තරුණ පරම්පරාව මීට වඩා දේශපාලනිකව මේ යාන්ත්‍රණයත් එක්ක එකතු විය යුතුයි. එය ගෙවල් ගිනි තියලා, මරලා, විවේචනය කළා, මඩ ගහලා, බොරු කියලා, තවත් කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ කෙලසලා ඒ වෙනස ඇති කරන්න බෑ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඔබතුමා කියන විදිහට ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්මත වීම ස්ථිරයිද මේ කියන විදිහට ඔබතුමාලා කොහොමවත් අහුතරේ දෙනවද? මම හිතන්නේ අපි පක්ෂයක් විදිහට කෙසේ වෙතත් අපි සියලු මන්ත්‍රීතුමන්ලා සහ පක්ෂයක් විදිහට අපි ඒකට සහයෝගය දෙනවා.
නැ පක්ෂයක් විදිහට අපි පිළිබඳව සාකච්ඡා කරේ නැහැ. මොකද අපි ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම සාකච්ඡා කළ ගැතිතු තියෙනවා. හැබැයි සමහර බිල් තියෙන සමහර ප්‍රතිපා සමහර පනත් තියෙනවා පක්ෂයක් විදිහට අපි තීන්දු తీරන ගන්න. පක්ෂයක් විදිහට තීන්දු తీරන ගන්න ගත යුතු පනත් කිහිපයක් ඉදිරියේදී එනවා. ඒවට අපි පක්ෂයක් විදිහට තීන්දු කරනවා. හැබැයි මේ පනතේදී අපි විශ්වාස කරනවා බහුතරයක් මන්ත්‍රීතුමනි අපේ පක්ෂ විතර නෙවෙයි විපක්ෂයත් මේකට පක්ෂව ඡන්දය දෙයි. මොකද සමාජ මාධ්‍ය තුල බොරු මඩ ප්‍රචාරණ චරිත ඝාතනය සහ පෞද්ගලිකත්වයේ කෙලසීම කියන කාරණය මේ අපට පොදු කාරණයක් නෙවෙයි මේ රටේ සාමාන්‍ය පුරවැසියාට සාමාන්‍ය ජනතාවට විශාල වශයෙන් බලපානවා මානසිකව අපි දැකලා තියෙනවා සමහර ගෑල් ළමයිගේ සමහර පිරිමි ළමයිගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය විනෝදෙට භාවිත කරනවා ඉතින් මං හිතන්නේ කිසි පුද්ගලයෙක් මේක අනුමත කරනවා කියලා මම හිතන්නේ අනුමත කරන්න බෑ ඉතින් ඒක දේශපාලනික වශයෙන් බලන්න එපා මේ කාරණේ සමාජීය කාරණයක් විදිහට බලන්න සමාජීය කාරණයක් විදිහට බලන්න මේ සමහර ඔබේම දරුවා වෙන්න පුළුවන් ඔබේම අම්මා තාත්තා වෙන්න පුළුවන් ඔබේම සහෝදරියෙක් සහෝදරියක් වෙන්න පුළුවන් මේ සමහර උදවියගේ අවභාවිත සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය අවභාවිතය නිසා ඒ දරුවන්ට දෙමව්පියන්ට වෙන හානිය පිළිබඳව කල්පනා කරන්න ඕනේ ඉතින් මම හිතනවා ඒ අනුව බහුතරයක් මන්ත්‍රීවරු මේකට ඡන්දය දෙයි කියලා මම විශ්වාස කරනවා හැබැයි බොහෝ අය ප්‍රකාශ කරනවා මේක භාෂණයේ නිදහසට සුදුසු නැහැ සහ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා නෑ භාෂණයේ නිදහස සහ පෞද්ගලිකත්වය කියන කාරණා දෙකක් මට කතා කරන්න අයිතියක් තියෙනවා හැබැයි මගේ වචනෙන් යම් කිසි කෙනෙක්ට හානියක් වෙනව නම් ඒ පිළිබඳව වක්කීම මම බාර ගන්න ඕනේ. ඉතින් අද ප්‍රශ්නේ තියෙන්නේ වක්කීම බාර ගන්න නැහැ. දැන් උදාහරණයක් ලැම්බුගිනි 18ක් මට දිනවා කියපු කෙනා මාස අවුරුද්දයකට පස්සේ කෝනේ එහෙම එකක් කිව්වේ නැහැ කියලා. දැන් කවුද වක්කීම බාර ගන්න? නාම රාජපක්ෂේට බකින්ගම් මාලිගාව ඇමරිකාවේ තියෙනවා කියලා කියපු කෙනා ඊට පස්සේ කෝනේ එහෙම එකක් කිව්වේ නැහැ කියලා. කොළඹ ශංගිලා හෝටලේ නාමල්ගේ කියපු එකේ හම්බන්තොට විරුද්ධ කරන්න ගියේ. නෑ දැන් මේක නාමල්ගේ නෙවෙයි කියලා. රත්නපුර දිස්ත්‍රික්කේ අම්මා මැරුවා කියලා දුව අත්තරංගුවට අරගෙන මාස 6කට පස්සේ නිදහස් කරා. ඒ දුවේ ඒ මරණයට සම්බන්ධයක් නැහැ කියලා. හැබැයි මාධ්‍ය ඇතු මේ සියලු මාධ්‍ය ආයතන ඒ ළමයා විවේචනය කරන්නේ. ඒත් ඒ ළමයාගේ අයිතිය කවුද කතා කරන්නේ? ඒ ළමයා වෙනුවෙන් කවුද පෙනී හිටින්? ඒත් ඒ ළමයාට වෙච්ච හානිය, චරිතයට වෙච්ච හානිය, ඒ ළමයාගේ ළමයිට දවසක තියෙන මානසික පීඩණයට කවුද වග කියන්නේ? ඒ හින්දා අපි හැමෝටම කතා කරන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ කතා කරන හැම වචනයකම වගකීම අපි බාර ගන්න ඕනේ. ඉතින් එහෙම සමාජයේ යම් කොටසක් ඒ වගකීම බාර ගන්න නැත්නම් ඒකට යම් නීතියක් නියාමනය ලබා දිය යුතුයි. දැන් ඔබතුමාලා මේ සූදානම් වෙන්නේ ජනාධිපතිවරණයකටද මහමැතිවරණයකටද? අපි පක්ෂයක් විදියට ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. ඉතින් ආණ්ඩුව තීන්දු කරොත් අනිවාර්ය වස්ථානුකූල ජනාධිපතිවරණයක් එන්න ඕනේ. ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනේ කියලා තීන්දු කරොත් ඒ මැතිවරණයට අපේ පක්ෂ සූදානම්. අපි අවංකව කිව්වොත් ප්‍රාදේශ සභාවටත් අපි තාම සූදානම්. දැන් විසිරලා තියෙනවා. ඔබතුමාලා කැමති නැත්ද මේ තරඟ සෙමිනාරයට ඉදිරිපත් වෙන්න? අනිත් අය කියනවා මම තමයි එන්නේ කියලා. ඔබතුමාලගේ පක්ෂය නිහඬයි මේ අපි දේශපාලන පක්ෂයක් විදියට ඔබතුමාම කියන විදිහට අපි ප්‍රධාන දේශපාලන පක්ෂයක් නම් අපිට වගකීමක් තියෙනවා. අපිට කටටාවට සහ යම් පුද්ගලයෙක්ගේ කණ්ඩායමක් සතුටු කරන්න අපිට දේශපාලන තීන්දුව ගන්න බෑ. අපේ පක්ෂයේ මේ රටේ වැඩිම සමාජිකින පක්ෂය. විශාලම දේශපාලන යාන්ත්‍රණය. එහෙනම් අපි වගකීමකින් අපේ දේශපාලන තීන්දුව తీරන ගන්න ඕනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි පුළුල් සාකච්ඡාවකින් මේ රටට ගැළපෙන අපේ ප්‍රතිපත්ති වලට ගැළපෙන සහ අපේ කඳවුර ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒ අපේක්ෂකයාව නිසි වෙලාවට අපි ඉදිරිපත් කරනවා. නමුත් දැන් මේ වෙනකොට ජනතාව එක්තරු වුණ ඔවුන්ගේ ජනාධිපතිවරයා කවුද අගමැතිවරයා කවුද කියලා තියෙනවා. සජබ ඔවුන්ගේ ජනාධිපතිවරයා කවුද කියන්නේ ඉල්ලන්නේ කවුද කියලා තියෙනවා. සජබ දෙන්නම එක්කෙනා කියලා තියෙනවා. අගමැතිවරයාත් එක්කෙනා ජනාධිපතිවරයාත් එක්කෙනා. හරිද? ඉතින් නමුත් අනිත් කිසිම පක්ෂයක මේ නැහැ එහෙම කියන්නේ මෙන්න මෙයා තමයි අපි දාන්නේ මෙයත් එක තමයි අපි යන්නේ කියලා කිසිම දෙයක් නැහැ. හැමදෙනම සමහර පක්ෂ නැතුව නිකන් සංවිධාන තියෙනවා. එතකොට දැන් මොකද්ද මේකේ දැන් ඔක්කොම කැඩිලා විසිරලා ඔයගොල්ලන්ගේ කට්ටියක් කොහොමද කොප්පයක් හදා ඉන්න තව කට්ටියක් රාජගිරියේ. ඔව් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන කියලා ලියුම් දීපු අය පක්ෂෙන් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ නේ. පක්ෂ නායකයා ඉල්ලාස් වෙන්නු කියලා ලියුමක් දුන්නම එයාට පක්ෂින්න බෑ. අපි එයාත් දෙක සාකච්ඡා කරනවා. අද අපි එයාත් දෙකත් සාකච්ඡා කරනවා නැවත වතාවක්. අපේ කඳවුර දෙක අපේ මතවාදයක එකතු වෙන්න. අපි අනිත් පැත්තෙන් ඒ ලියුම් දීලා අයින් වෙලා ගිහිප්ප අය 3-4ට කැඩලා තියෙනවා. ඉතින් පක්ෂය 3-4ට කැඩලා නැහැ. අපෙන් කැඩලා ගිහිප්ප අය 3-4ට කැඩලා තියෙනවා. සමහරු සජිත් මහත්තයා ගාවට ගිහලා තියෙනවා. සමහරු තනි වෙලා තියෙනවා. සමහරු වෙනම හදන් ඉන්නවා. සමහරු JVP එකට යනවා කියලා කතාවක් තියෙනවා. මම ඒක පිළිබඳව ප්‍රකාශයක් කරන්න දන්නේ නැහැ. මොකද එයාගේ මතය. හැබැයි අපේ පක්ෂය 3-4ට කැඩලා නැහැ. මහින්ද රාජපක්ෂට ඉල්ලාස් වුණ කියලා ලියුම් දීපු අය 3-4ට ගැලවිලා තියෙනවා. අපි අනිත් පැත්තෙන් මම දන්නේ ඒ මම විශ්වාස කරන්නේ ඔය බොහෝ පක්ෂවල නායකත්වයේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ අයට අභියෝගයක් ඇති සමහර විට වෙනත් කෙනෙක් අපේක්ෂකයා වෙයි කියලා.
එහිඳ කට ඉස්සර කරගන්න ඇති. ඉතින් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට වෙලාවට අපි ජයග්‍රහය අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන අපි කවදාවත් මැතිවරණයක් දින නියම කරන්න පෙර නැත්නම් දින නියමයට ලං වෙන්න පෙර අපි අපේක්ෂකයා ඉදිරිපත් කළ නැහැ අපේ කණ්ඩායම. ඉතින් තමන්ගේ නායකත්වයේ පිළිබඳව තමන්ගේ අපේක්ෂකත්වයේ පිළිබඳව පක්ෂය ඇතුලේ අභියෝගයක් තියෙන අය කලින්ම තමන් තමයි අපේක්ෂකයා කියලා කියා ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය හැටිනේ නේද? එහෙම නැත්නම් වෙන කෙනෙක් ඒ තමතුරට එනවනේ. ඒ ඉඳ අය මෙන්න මම තමයි අපේක්ෂකයා, මගේ අරයා තමයි අගමැති අපේක්ෂකයා. නැත්නම් සමහරු කියනවා පාර්ලිමේන්තුවක් තිබ්බොත් මම අගමැති, ජනාධිපතිවරණයක් ආවොත් මම ජනාධිපති කියලා. ඉතින් ඒ පක්ෂතාව ඉන්නවනේ. ඉතින් තව අගමැති අපේක්ෂකයෙක් දාන්න බෑ. ඔච්චර ෂුවර් නම් ජනාධිපතිවරණයක් එනවා කියලා නේ. ඉතින් තමන්ගේ තනතුර පිළිබඳව තියෙන අවිශ්වාසය නිසා තමන් කට ඉස්සර කරගන්නවා. අපේ පක්ෂය අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ජාග්‍රහයි ගමනක් යන්නේ. අපි ප්‍රතිපත්තියක්. අපි පුද්ගලවාදය නෙවෙයි. අපි ප්‍රතිපත්ති රාමුවක් එක්ක යන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ඒ ගමන තුළ අපි ජයග්‍රහ අපේක්ෂකෙක් අපේ කඳුරෙන් අපි ඉදිරිපත් කරනවා. යුක්තිය මෙහෙම ක්‍රියාත්මක වෙනවා. අපි දැක්ක නාරම්මල වෙද්දී මේ වස්තු තුනයි වගේම ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ බෙලියත්තේ දැන් විශාලයි ඝාතනයක් සිද්ධ වුණා. මේ අපරාධ රැල්ල ක්‍රියාත්මක වෙනවා මොකද්ද මේ වෙන්නේ? නෑ මම දන්නේ ඒ පිළිබඳව ගරු විශේෂ බර මත්තරෙන් ඔබතුමාලා අහන්න ඕනේ. හැබැයි යුක්තිය මෙහෙම ක්‍රියාත්මක විය යුතුයි. මද්ද්‍රව්‍ය මේ රටේ නවත්තන්න ඕනේ. ඒ වගේම තමයි ඒ දරුවන්ව පුනරුත්ථාපනය කරන්න ඕනේ. යම් කිසි හේකින් පෙර වැරදි තියනවා කියලා අල්ලන් ගිහිල්ලා ඒ බන්ධනාගාරගත කරා කියලා ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ. බන්ධනාගාර දරුවන්ගෙන් පිරෙව්වා කියලත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එමනම් අපි පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් වැඩපිළිවෙලක් ජාතික වැඩපිළිවෙලකට අමාත්‍යාංශයේ යා යුතු කාලේ එළඹිලා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා ගරු ටිරනලස් අමාත්‍යතුමා යුක්තිය මෙහිමත් සමගම ජාතික වැඩපිළිවෙලක් විදිහට මේ පුනරුත්ථාපනය කිරීම දරුවන් පුනරුත්ථාපනයකට සමාජගත කිරීම කියන කාරණයටත් අත ගහයි කියලා. දැන් මොකද අපි තරුණ අමාත්‍යවරයා විදිහට ඉන්න කාලේ මම ඒක වැඩ යම් තාක් දුරේ වැඩේ ආරම්භ කරා තරුණ අමාත්‍යංශ එක්ක. අද මම හිතනවා රාජ්‍ය ජාතික ආරක්ෂක අමාත්‍යංශයට පුළුවන් තරුණ අමාත්‍යංශය සහ අනිකුත් අමාත්‍යංශ එකතු කරගෙන මේ පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. අනිත් පැත්තෙන් මම හිතන්නේ පොලිසිය මෙවැනි සිදුවීම් ගැන හොයන්න ඕනේ. ඉතින් වෙඩි තියෙන එකටත් වඩා මට ප්‍රශ්නේ වෙඩි තියලා ගීපු එක. ආපු පාරෙම ගෙදර ගීපු එක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද වෙඩි තියෙන එක අපි ගිය මොකද හැංගිලාවා කියලා. අපි ඉතින් වෙඩි තියලා නැවතවතාව ගෙදරත් ගිහිල්ලානේ. තාම මම අහුවෙලා නැහැ නේ. ඒ හින්දා මීට වඩා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. අපිට දැනුවත් වෙන අපිම හදමු රට මගින් පටන් ගමු. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.